आई भवन समथ कलिन सत्य प्रथमेन गेनेन सियत रात्रि प्रवृत्ति विकाशय समगेन मम युगंती मयुरका प्रथमेन पुवत सिरस्थल डैडी तापय सह तद सुलं हेतुएन न्यू डायमंड नौकावे नवतत गिन्न खटगनी पवतिन तत्वे पिलिबंदव नाविक हमुदाव सह ग्वन हमुदाव डैडी अवधानेन विश्व पराजय किरीमे सटन समगी जनबल वेगय हेटी नरबाई ගල්ලේදී මගියකු මෝටර රථයක ගැටේ මෝටර රථයේ ගැටුණු පුද්ගලයා දිංගකට වැටේ කොවිඩ් 19 වෛරසය සාර්ථකව පාලනය කළ ලොබ රටවල් 100 අතර ශ්‍රී ලංකාවත් කොමිෂන් මොකටද මිනිසුන්ට ආරක්ෂාවයි වැදගත් අධිකරණ ඇමති කියයි මැනිකා ස්වර්ණාභරණ කර්මාන්තයේ මත පනවා ඇති බදු ඉවතට අඩු වැඩි වෙමින් ඉදිරි දින කිහිපය තුලත් වැසි දිස්ත්‍රික්ක පහකට නිකුත් කළ නායමේ අනතුරු හැඟවීම් තව දුරටත් දැන් දේශීය පුවත් පාලනය කර තිබූ නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් නිවාදීමට නාවික හමුදාව හා ගුවන් හමුදාව ඊයේ දින කටයුතු කළද අද පසුපුරව වන විට එම නෞකාවේ ජලිත වරක් ගින්නකට කෙන තිබෙනවා කුවේටයේ සිට ඉන්දියාව බලා ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටියදී MT නිව් ඩයමන්ඩ් නම් නෞකාව ගිනි ගැනීමට ලක් වූයේ පසුගිය තුන්වනදායි. පැනමා දජය යටතේ බොරතෙල් මෙට්‍රික් ටොන් 270,000ක් ප්‍රවාහනය කරමින් සිටියදී ගිනිගත් මෙම නෞකාවේ ගින්න මහත් පරිශ්‍රමයක් යොදා පැය 80කට පමණ පසු මුළුමනින්ම නිවා තැමීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ පස්වරුව වන විට සමත් වුණා. කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් සමග අදාළ නෞකාවේ යලිත් වරක් ගින්නක් හටගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළා. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවන් හමුදාව ඉන්දියා නාවික හමුදාව ඉන්දියා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්වකරුවන්ට අයත් නෞකා ගුවන් යාන හා ටග් යාත්‍රා යොදා ගනිමින් ගින්න පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා සඳහන් කළේ. ඊයේ සවස් භාගයේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර නිවාදාමන ලැබූ ගින්න අද සවස පැවති අයහපත් කාලගුණ තත්ත්වයක් සමග වර්ධනය වූ සුළං ප්‍රවාහය හේතුවෙන් යම්කිසි වර්ධනයක් නැවතත් වෙනත් ස්ථානයකින් පෙන්නුම් කරනු ලැබුවා. ඒ අනුව අද සවස වෙන විට කළුදුමක් සමග ගිනි දැල් පෙනෙන මට්ටමට ගින්න වර්ධනය වී තිබුණා. ඒ වන විටත් නාවික හමුදාව සහ ඉන්දියා ආරක්ෂක අංශයන් සමග ටග් යාත්‍රා මගින් සිසිලන කටයුතු කරමින් තිබුණා. මෙම ගින්න මතුවීමත් සමග එම සිසිලන කටයුත්ත ගිනි නිවීමේ කටයුත්ත බවට පරිවර්තනය කරමින් අවශ්‍ය රසායන ද්‍රව්‍ය ඉසිමින් නැවතත් ගින්න පාලනය සඳහා කටයුතු කරමින් පවතිනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින්ද අද දවස තුලත් රසායන ද්‍රව්‍ය ඉසිමින් අවශ්‍ය කටයුතු කරනු ලැබුවා. මේ වන විට දිවෙනට පැමිණ සිටින විශේෂඥ කණ්ඩායමේ සහ 7 දෙනෙකු නාවික හමුදාව මගින් ගොඩබිම සිට නෞකාව පවතින ස්ථානයේ ටග් යාත්‍රා දෙකකට ප්‍රවාහනය කරන ලදුව ඒ අයගේ රාජකාරිය දැන් ආරම්භ කර මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යයනය කරමින් සිටිනවා. මේ අතර නීතිපති දප්පුලද ලිවේරා මහතාගේ උපදෙස් මත මෙම නෞකාව ගිනිගත් මුහුදු ප්‍රදේශයේ ජල සාම්පල පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ කණ්ඩායමක් නෞකාව පිහිටි ස්ථානය වෙත පිටත් යාමට නියමිතයි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය අපකල විමසීමකදී සඳහන් කළේ මෙම ප්‍රදේශයේ මුහුදු ජලයෙන් ජල සාම්පල ලබා ගනිමින් සිදු කරන පරීක්ෂණ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි. මැණික් සහ සර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ 15%ක් වූ රත්රන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. මැණික් සර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද දහවල් ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්තුණා.
මේදී මණික ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභ මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ 15%ක රත්රන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා 2018 වසරේදී රත්රන් ආනයනයේ සඳහා 15%ක බද්දක් පනවනු ලැබුවා ස්වර්ණාභරණ මිල ඉහළ යාමට මේ බදු හේතු වී ඇති බවයි කර්මාන්තකරුවන් පෙන්වා දුන්නේ අදාළ බදු කඩිනමින් ඉවත් කර මණික ස්වර්ණාභරණ කර්මාන්තයේ උන්නතියට පියවර ගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා එමෙන්ම මෙම සාකච්ඡාවේදී පරිසරයට හානි වන අයුරින් කෙරෙන මණික් ගැරීම වහා නතර කිරීමටත් සම්ප්‍රදායික මණික් ගැරීමේ නිරත වූවන්ට ඇති බාධාවන් ඉවත් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා ජාතික මණික් ස්වර්ණාභරණ අධිකාරියේ මණික් රසායනාගාරය අන්තර්ජාතික ප්‍රමිතියට දියුණු කිරීම ඇතුළු ශේෂ්ත්‍රයේ උන්නතිය උදෙසා වන අදහස් රැසක් මෙහිදී සාකච්ඡාවට මඳුන්ව තිබෙනවා රත්නපුර දෙමුවවත ඉදිකිරීමට සැලසුම් කර ඇති මණික් අලවි සංකීර්ණයේ සහ පුහුණු මධ්‍යස්ථානයේ වැඩ කඩිනම් කරන ලෙසද මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා මණික් සඳහා වන ලෝක වෙළඳපොලේ කේන්ද්‍රයේ බවට පත්වීමට ශ්‍රී ලංකාවට නොහැකි වීම ආශ්‍රිත ගැටලු නිරාකරණයට රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ඉදිරිපත් කළ යෝජනා 14ක්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට මඳුන්ුණා මේ අවස්ථාවට අමාත්‍ය राजपक्षण බුද්ධ ශාසන අරමුදලේ 84 වෙනි පාලක මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් අද අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. එෙහිදී බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය ඔක්තෝබර් පළමුවනදා සිට ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි තීරණ කිහිපයකට ලැබීමටද කටයුතු කළා. ඒ අනුව මෙතෙක් වයස් අවුරුදු 100ට වැඩි සමිත් වහන්සේලා වෙනුවෙන් පමණක් ලබා දුන් වෛද්‍ය ගාස්තු හා රැකබලා ගැනීමේ ක්‍රමවේදය වයස් අවුරුදු 90 සීමාව දක්වාගෙන ඒම වසර තුනක කාලයකට සාම්නීර හිමිවරුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව 800 සිට 1500 දක්වා ඉහළ දැමීම සහ රුපියල් 750ක් ව පැවති එම ශිෂ්‍යත්ව මුදල රුපියල් 1000ක් දක්වා ඉහළ දැමීම අඩු පහසුකම් සහිත විහාර ස්ථානවල සනීප ආරක්ෂක කටයුතු වෙනුවෙන් ලබා දුන් රුපියල් ලක්ෂයේ මුදල රුපියල් 150000 දක්වා වැඩි කිරීම දිවයින පුරා පවත්වාගෙන යනු ලබන සාම්නීර භික්ෂුන් ආයතන 20ක් වැඩි දියුණු කිරීම චීන රජින් පිරිනමන චීන භාෂා පුහුණුව සඳහා COVID-19 වසංගත තත්ත්වයේ පාලනය වූවහම සමින් වහන්සේලා සියක් නමක් යොමු කිරීම පන්සල් ආශ්‍රිතව පවතින විශ්‍රාම ශාලාවලින් මුදල් අය කිරීම සිදු නොකිරීම හා දායකින් විසින් ලබා දෙන මුදල් පමණක් ලබා ගැනීම මෙන්ම ස්වාමින් වහන්සේලා සඳහා භාෂා ඉගැන්වීමේ වැඩසටහන් ආරම්භ කිරීම පිළිබඳවද අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කර තිබෙනවා මෙම අවස්ථාව සඳහා පාලක මණ්ඩල සමාජික ආචාර්ය පූජ්‍ය දිව්‍යගහ යසස්සී හිමි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙන්රත් මහතා සහ බුදු ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා. හෙටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් අද පළමුවරට පාස්කෝ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ වෙත පැමිණියා. මෙතර සිරකතව සිටින සිවනේස තුරේ චන්ද්‍රකාන්තන් හිවත් පිළියඳ පාස්කෝ ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම වෙත අද දින පැමිණියා. නැගෙනහිර පළාත හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් අද දින පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත සිය ප්‍රකාශ ලබා දීම සඳහා ප්‍රථම වරට පැමිණියා. කොමිසම මගින් සිදු කළ දැනුම් දීමකට අනුව ඔවුන් මෙලෙස එම කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ තිබෙනවා. එමෙන්ම දැනට සිරගතව සිටින සිවනේස තුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන්ද අද ප්‍රකාශයක් ලබා දීම සඳහා පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණියා. බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඔහු ප්‍රකාශ ලබා දීම සඳහා අද දින කොමිසම වෙත පැමිණ තිබුණා. බැටික්ලෝ කැම්පස් සම්බන්ධයෙන් වැඩිම සාකච්ඡා කරේ ප්‍රශ්න කරා. බැටික්ලෝ කැම්පස් එකේ සහරාණ ප්‍රහාරයට සම්බන්ධයෙන් ඒ සම්බන්ධතාවට කතා කරුවේ නෑ. මට තාම කතා කරේ බැටික්ලෝ කැම්පස් සම්බන්ධයෙන් මුදල් ආප විදි සම්බන්ධයෙන් උඩඟත සම්බන්ධයෙන් තමයි දෙදෙනා මට ප්‍රශ්න කරේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. ඉතින් එතුමා මේකට අනිවාර්යයෙන්ම වක් කියන්න ඕනේ. මොකද මේක එතුමාගේ නොසලකිලිභාවයත් ආරක්ෂක අංශවල සමහර අයගේ නොසලකිලිභාවයත් උඩ සිද්ධ වෙච්ච දෙයක්. විශේෂයෙන්ම මේ මෙහෙයුමේ හිටපු කාන්තාවක් අද වෙනකොට මේ රටින් පිටුවහල් වෙලා තියෙනවායි කියලා මාධ්‍යවල පළ වුණා. සාරා කියන කාන්තාව. ඉතින් එයාව ගෙන්න ගත්තා නම් මේකේ සියලු සුළු
මුල කවුද මේකේ පිටිපස්සේ හිටියේ මොන පර්මාර්ථයෙන්ද මේක කරේ මේක කාගේ වමනාවට සිද්ධ වෙච්ච දෙයක්ද කියන සියලු දේවල් හොයාගන්න පුළුවන් මේ අතර දේශපාලන පරිගණීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම නිකුත් කළ සිතාසියකට අනුව වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා අද උදෑසන දේශපාලන පරිගණීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම වෙත පැමිණියා එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දේසානායක මහතාද දේශපාලන පරිගණීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම වෙත අද දිනේද ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණියා මේ අතර දැනට සිරගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරද දේශපාලන පරිගණීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම වෙත ප්‍රකාශ ලබා දීම සඳහා පැමිණියා ඒ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ දිවිනගුම ආයතනයේ සිදු මුදල් අවභාවිතාව පිළිබඳ කරලද පරීක්ෂණයක් කරහා රිමාන්ඩ්ගත වූ සහ මහා අධිකරණයේ නඩුවක් තිබෙන ආයේ විසින් යම් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා ඒ පැමිණිලි වග උත්තරකරු ලෙස මා නම් කොට අද මට කැඳවා තිබුණා ඉතින් අපි අද දිනේ අපි කැඳවන්න හේතු සාධක වූ සීළු ලිපි ලේඛන ලබා දෙන්න ඒ ලබා දීමෙන් අනතුරු ඒ පිළිබඳ අපේ කරුණු ඉදිරිපත් කරන්න අපි සූදානම් බව ප්‍රකාශ කරා විසිපන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරාජය කිරීමට කොන්දේසි විරහිතව සහාය ලබා දීමට සමග ජනබල වේගය අද ඒකමතිකව තීන්දු කළා ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබල වේකේ මත්රි කණ්ඩායම අතර පැවති සාකච්ඡාවකදී ප්‍රජාතන්ත්‍රවාදී වනසා ඒකාධිපතිවාදී කරා රැගෙන යාමට පිඹුරුපත් සකසන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වයක් එය පරාජය කිරීමට කොන්දේසි විරහිතව කටයුතු කරන බවටත් සමගි ජනබල වේගය තීන්දුව කර තිබෙනවා අද සමගි ජනබල වේගයේ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 2 රැස් වූ අතර එහිදී අදාළ තීන්දුව ඒකමතිකව ගනු ලැබුවා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් ඒ පිළිබඳව යෝජනාව ගෙන ආ අතර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා එය ස්ථීර කරනු ලැබුවා 19 වන ව්‍යවස්ථා සංශෝධනයේහි ඇති ප්‍රජාතන්ත්රවාදී මූලධර්ම වඩාත් ශක්තිමත් කිරීමත් 19 වෙනි ඔබට 19 ප්ලස් වෙත එය රැගෙන යාමත් සිය ස්ථාවරයේ බව සමගි ජනබල වේගය තීන්දු කළා මේ අතර 19 වෙනි ඉදිරියට තේමා කොටගෙන ප්‍රජාතන්ත්‍රවාදී අගයන සියලු බලවේග එක්ව ජනතා විරෝධතාවයක් හෙට සවස 4ට ජපන් මිත්‍රත්ව මාවතේ අතිපූජ්‍ය මාතුළුවාවේ සෝබිත නාහිමියන්ගේ පිළිරුව අභියස්දී පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව සමගි ජනබල වේගයේ මාත්‍යංශය පවසනවා මෙතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පසුරුවේ කොළඹ අගරදගුරු මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා ඒ කොළඹ අගරදගුරු නිල නිවසේදී විසමන ව්‍යවස්ථා සංශෝධනය හරහා රාජ්‍ය පාලනයේ අතිශය වැදගත් ආයතන සියල්ලන්ගේම බලය සම්පූර්ණයෙන් හීන වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක මහතා පවසනවා. යද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී මන්ට ලැබිට ජන වරම පාවිච්චි කරලා ආණ්ඩුව දැම් ඉදිරිපත් කළ තිබෙන 20 වෙනි සංශෝධනය මගින් කළා තිබෙන දේ තමයි පාර්ලිමේන්තුවට අමතරව රාජ්‍ය පාලනයේ අතිශය වැදගත් වෙන ආයතන ඒවා ජනාධිපති ධූරයේ පියන් තනතුරු බවට පත් කළ දෙමින් අද මේ තාත්තේ අර්ථ ගත්තට පස්සේ මැතිවරණ කොමිසමත් මැතිවරණ කොමිසමේ නිලධාරීන් පත් කිරීම කොමිසමේ නිලධාරීන් ඉවත් කිරීම පවා මැතිවරණ අධ්‍යක්ෂණාලවරයා පත් කිරීම කොමිසම සමාජිකයන් පත් කිරීම ඊට පස්සේ මැතිවරණ කොමිසමට කිසිසේත්ම මින් ඉදිරියට රාජ්‍ය ආයතනවලට ඒවට කිසිම බලපෑමක් කරන පරිදි නියෝග දෙන්න බෑ රාජ්‍ය දේපල අවභාවිතා කරා කියලා ඒවට අදාළ කරන මැදිහත් වීම කළ නොහැකි නිසා අපිට පේන දේ තමයි තුනින් දෙකක ජනවරමක් ලැබුණා ඒ තුනෙන් දෙකේ ජනවරම පාවිච්චි කරලා හදාගත්තු යෝජනා කළ දෙන 20 වෙනි සංශෝධනය මගින් රාජ්‍ය පාලනයේ තිබෙන ඉතිරි ඉතාම වැදගත් ආයතන ඉදි අධිකරණය රාජ්‍ය මුදල් පාන්ට අදාළ කරන විගණන ක්‍රියාවලිය සහ මැතිවරණ පැවැත්ම කියන තුනම සහමුලින්ම බිඳ දමලා තිබෙනවා මේක හඩ නිකන් අර කොහොමත් අපේ රටේ විදායක ජනාධිපති ක්‍රමයත් එක්ක විදායකයේ ශක්තිමත්ව තමයි දිගටම තිබුණේ එතකොට ඒ විදායකය මේ හරහා විදායකයේ සම්පූර්ණයෙන්ම අර පුරාණ රෝම සොල්දාදුවෙක් වගේ හිස සිට දෙපළ තුනක් දක්වාම දැන් මේ විදායකය සහ මුලින්ම සන්නාසන්නද්දලා තිබෙනවා විසිපන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක බහුතර බලයක් සම්මත කර ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා පවසනවා. යද පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වමින් ජනාධිපතිවරයාගේ වාර දෙක කිසිසේත් වෙනස් කරලා නැහැ. තුන්වෙනි වාරයක් බෑ.
තිබිච්ච තත්ත්වයේ ඒ විදිහටම රැකෙනවා 20 වෙනි සංශෝධනය. ඒ වගේම අනාධිපතිවරයාගේ නිල කාලය හා පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු 6 නෙවෙයි අවුරුදු 5යි. අල්ලාසා දූෂණ කොමිෂන් සභා පනතට අත තියලා නැතුව සේම තොරතුරු ලබා ගැනීම පනත සම්පූර්ණයෙන් සුරක්ෂිත වෙනවා. ඒ ඇස්පිල්ලක් පාපිල්ලක් කිසිසේත් 20 වෙනි සංශෝධනය නිසා වෙනස් වෙන්නේ නැහැ. මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. ඔක්තෝබර් මාසයේ විතර පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය වෙනවා. අපේ දැඩි විශ්වාසයක් තියෙනවා 3/2ක බහුතරයක් ඒකට ඒක අපිට ලැබෙනවා. රජතුමා කිව්වා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා කියලා නීති ඉදිරියට යන්න. නීතිය ඉදිරියේ ඕනෑම අභියෝගයකට අපි සූදානම්. ජනතාව පත් කරලා පාර්ලිමේන්තුවේ යවන නියෝජිතයන්ට තමයි තියෙන බලය නීති හදන්න. ඒ වගේම ආරං කියනවා විපක්ෂයේ යම්කිසි කණ්ඩායමක් බොහොම සතුටින් ඉන්නවා කියලා මේ පැත්තට එන්න. එහෙමනම් අර 30 පැනලා 40 පැනලා යන්නද මේ හදන්නේ අරගොල්ල සතුටින් ඉන්නේ. ජාතික ආණ්ඩුවක් කියලා පුදුම විදිහේ දෙයක් හදුවා ගිවිසුමක් ගන්න. ඒ පෑන් පාඩ ගහපු විගස වෙන පක්ෂයක් සමග කැබිනට් එක 30ට සීමා වෙන්නේ නැහැ. අනිත් ඇමතිවරු 40ට සීමා වෙන්නේ නැහැ. ඒ සියල්ලක්ම අහුවසී. ඉතින් එක දෙයක් පෙන්නලා ඊට හාත්පසින් වෙනස් දෙයක් ප්‍රායෝගිකව කළා. ඒක ජනතාව මුලා කිරීම. ස්වාධීන කොමිෂන් සභා හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ රට තුළ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වූ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී අපි ඔබතුමන්ලාට එකක් කියන්නට ඕන. අපි මේ ඇවිල්ලා ඉන්නේ වැඩ කරන්න මිසක් සංශෝධන කර කර අලුතින් පොත් ලියල ඉන්න නෙවෙයි. දැන් 19 වෙනි සංශෝධනයක් උස්සගෙන ආවා. ඇවිල්ලා අපි දැන් ඒක ඉවත් කරනවා. ඇයි ඉවත් කරන්නේ? වැඩ කරන ජනාධිපතිතුමාට වැඩ කරන්න පුළුවන් පරිසරය නිර්මාණය කරලා දෙන්න. පොලිස් කොමිෂමක් කියලා අරගෙන පොලිස් කොමිෂන්ව බලය දුන්නා 19 වෙනි සංශෝධනයේ. අලුත් කොමිෂන් ගෙනාවා. මොකද ඒකෙන් බලාපොරොත්තු වෙන්නට ඕන. අපරාධ අඩු වෙන්න ඕන. අපරාධ අඩු වුණාද වැඩි වුණාද? 2015 දී කුඩු පරීක්ෂා කිරීම සඳහා ආව 6700ක්. 2016 වර්ෂයේදී ඒක 7900ක් වුණා. 2018 වර්ෂයේදී 11000ක් වුණා. 2018 වර්ෂයේදී 12000ක් වුණා. ගිය අවුරුද්දේදී 16000ක් වුණා. මේ අවුරුද්දේ මේ වෙනකොට 14000ක් තියෙනවා. එහෙනම් කොමිෂන් තිබිලා වැඩක් තියෙනවද? ඒ හින්දා තමයි අපි කල්පනා කරලා තියෙන්නේ මේ කොමිෂන් නැති. මේ කොමිෂන් කණ්ඩද කොමිෂන් නෙවෙයි වැදගත් මිනිස්සුන්ට ආරක්ෂාව ලබා දෙන්න. ගෙසරේ අපි දැක්කා මේ එක බස් එකකට ඩ්‍රයිවර්ලා දෙන්නයි. ඔය 19 වෙනි සංශෝධනයේ හින්දා. ඒ පොලිස්පති කාම ආශකර ගන්න බෑ. තාම ඉන්නේ වැඩ බලන පොලිස්පති. එතකොට 69 ලක්ෂයක් මිනිස්සු ඡන්දෙ දීලා පොලිස්පති කෙනෙක්ව ඉවත් කරගන්න බැරි නම් බුද්ධි වාර්තා 90ක් තියෙද්දී ප්‍රහාරයක් වලක්ව ගන්න බැරි නම් කුඩු 6700ක් වෙච්ච එක 16000 වෙනකම් ඉහළ ගිහිල්ලා තියෙනවනම් මොකද්ද කරන්න කියන්නේ? ඒක තියාගෙන තව දුරටත් වාර්තා හද හද යවන්න ඕන. එහෙම නැත්නම් මේ රට හදන්න විසිපද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. 19 වෙනි සංශෝධනය ඉවත් කරන කිව්වන් පස්සේ සමහර අය කිඹුල් කඳුළු හෙලන්න පටන් අරගෙන තිනෝ මේක ඉවත් කිරීම වැරදි කියන එක. පැහැදිලිවම රාජපක්ෂවරු ඉලක්ක කරගෙන ගෙනාපු වැඩපිළිවෙලක් හැටියටයි මම ඔය 19 වෙනි සංශෝධනය දකින්නේ. ගොනා පොල් පැලේට හැරෙනකොටම තේරුම් ගන්න ඕනේ මේ වළඳන්නේ ඉන්නේ මොකක්ද කියලා. ඒක තේරුම් ගන්න බැරි වුණොත් මේ රටේ ජනතාවට වේදනාවලට ලක් වෙන්න වෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේ යම් ප්‍රමණයකට හොඳ මට්ටමකට ගේන්න 19 වෙනි සංශෝධනයෙන් පුළුවන්කම ලැබුණා. ඒ ගෙනාපු ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතිත්වයේ දක්වා ගෙනයන ආකාරයක් තමයි අපිට පෙන්눔 කරු ලබන්නේ. සමහර විට ඒකාධිපතිවාදයක් වැදගත් වෙනවා යුද්ධෙ දින්නේ අපි එතනදී. 19 හොඳෙව්වත් එක්ක වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් හැදෙන්න කටයුතු කරනවා. දැන් ගැරඩින්ට භූමිතෙල් ගැව්වා වගේ 19 ගෙනාපු අයත් දැන් කරදරයක් වෙලා තියෙනවා. අපි දන්නවා. අක්ක පෙන්නලා නංගි දෙන එක තමයි මේ කරන්න හදන්නේ. ජනාධිපතිවරයා මෙවැනි විශාල බල අධිකාරයක් අත්පත් කරගෙන ඔහු කිසිදු අධිකරණයකදී පරීක්ෂාවට විමර්ශනයට භාජනය කිරීමට ඉඩ ලබා නොදී ඒ සිළු දේවල් වලින් පෙන්눔 කරන්නේ Tamanta අධිකාරී බලයක් ලබා ගන්නවා. හැබැයි මේ අධිකාරී බලය කිසිදු අධිකරණයකදී වග විභාගයක් ලක් නොකළ යුතු කියන ස්ථාවරෙත් ඉන්නවා. එය ඉතාමත් භයානක පන්නේ සංශෝධනය කියන එක තමයි අපේ අදහස. දැන් මේ 19 වෙනස් කරන්න යනවා කියලා මේ කෑ ගැවට මේ තිබුණු එකම තමයි නැවත ගේන්න යන්නේ. ඇයි ඒ අපි තිබුණු එක ගේන්නේ? ඉතාමත් පෑදීලිය මේ රටේ ජනතාව දැක්ක මේ 19 ගෙනාපුවම ගෙනාවට පස්සේ ජනාධිපති එක පැත්තක අගමැති තව පැත්තක මේ රට අරාජික තත්ත්වයටම ගියේ මේ 19 ගෙනාට පස්සේ පෞද්ගලික අවුරුදු පාදුල. 20 වෙනි සංශෝධනයේ හරහා නැවත වතාවක් රාජාණ්ඩු ක්‍රමයකට නැවත වතාවක් ම්ලේච්ඡත්වයට මේ රට හරවනවා.
එතකොට මේකද රටක් විදියට බලාපොරොත්තු වෙන්නේ මිනිස්සු 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කරමින් කල්යවන් නැතුව සමස්ත ව්‍යවස්ථා සංශෝධනය ඇති කිරීම සඳහා අපි රජයට බල කරන්න ඕන අද ජනතාවගේ ප්‍රශ්න පැත්තකට දාලා රටේ ජනතාව බලාපොරොත්තු නොවෙච්ච ඒ බලය ශක්තිමත් කරන ඒකාධිපති වියරුව තවත් වියරූපවට පත් කරන්නට අවශ්‍ය වටා පිටා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු ඒ රාත්‍රියේ අත්නුකල ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඇදහැරුණු වර්ෂාපතනය හේතුවෙන් ඇතැම් ස්ථානවලට ගම්මුතර තත්ත්වයක් ඇතිව තිබෙනවා. මෙතර දිවිනට බලපෑ ඇති අයහපත් කාලකුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුලත් අඩුවැටෙමින් පවතින බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ රසක ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වයත් සමග කඩුවෙල කොතලාවල පාසල් මාවතේ නිවසක් මතට තාප්පයක් පෙරලීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත් වුණා. මේ මනුතරින් මියගිය තරුණියගේ මව සහ සහෝදරයා තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. පවතින අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගුල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි 4 බැගින් විවෘත කර තිබෙනවා. පොල්ගුල්ල ජලාශයේ බහර ඉංජිනේරුවන් පවසන්නේ පොල්ගුල්ල ජලාශයේ හැරවුම් වේල්ල මගින් උකුවෙල බොවතැන්න ජල විදුලි බලාගාරයේ වෙත යවනු ලබන ජල ප්‍රමාණය 50%කින් අඩු කර එම ජල ප්‍රමාණය වික්ටෝරියා ජලාශය වෙත මුදා හරින බවයි. මේ හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බවටයි ඉංජිනේරුවන් අනතුරු අඟවන්නේ. පවතින අයහපත් කාලගුණයේ සැලකිල්ලටගෙන ගාල්ල දෙවටවැල්ල රත්කමවැල්ල දීවරින් අද මුහුදු යාමෙන් වැලකී සිටි බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. ගාල්ල මුහුදේ යම් රළු ස්වභාවයක් පවතින බැවින් මෙලෙස මුහුදු යාමෙන් වැලකී සිටි බවයි දීවරින් පවසන්නේ. වර්ෂාව හේතුවෙන් නැති වූ තද සුළං තත්ත්වය නිසා බලංගොඩ පින්නවල අටවක්වල ශ්‍රී සුගතාරාම පුරාණ විහාරස්ථානයේ බෝගස මුළුමනින්ම කඩා වැටී තිබෙනවා. එම ස්ථානයේ දිගර තිබූ ගොඩනැගිල්ලකට ඉන් හානි සිදු වෙති අතර බුදුපිලිම වහන්සේට කිසිදු හානියක් සිදුවන නැති බවයි අප වාර්තාකරු දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වයේ ගත්තම පෙර දිනේට සාපේක්ෂව වර්ෂාපතනයේ සහ සුළං තත්ත්වයේ අඩුවීමක් අපි අපේක්ෂා කරන්නේ. කෙසේ නමුත් දිවයිනේ බස්නාහිර, සබරගමු, දකුණු, වයඹ සහ මධ්‍යම වගේ පළාත්වල තැනින් තැන වැසි හෝ කිකුළුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාව තියෙනවා. දිවයිනේ සෙසු පළාත්වල සාමාන්‍ය යහපත් කාලගුණික තත්ත්වයක් තියේ. ඊට අමතරව දීවර ජනතාවට අපිට පැහැදිලිව කියන්න තියෙන්නේ පුත්තලම ඉඳන් කොළඹ හරහා හම්බන්තොට දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරයේ තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැස්තත්යන් නිර්මාණය වෙන්න හැකියාව තියෙනවා. ඊට අමතරව විශේෂයෙන් කියන්න තියෙන්නේ මේ දිවයිනට නැගෙනහිර ගැඹුරු මුහුද. සාමාන්‍යයෙන් ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒ හේතුව නිසා එම ගැඹුරු මුහුදු ප්‍රදේශයේ කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්යන් නිර්මාණය වෙනවා. ඊට අමතරව එම මුහුද සාමාන්‍යයෙන් සුළඟේ වේගයේ 50 කිලෝමීටර 50-60 දක්වා ඉහළ යෑමේ තත්යන් තියෙන්න පුළුවන්. අනිත් කාරණේ තමා එම මුහුද සීමාව රළු වීමේ හැකියාවන් තියෙනවා. මෙම තත්ත්වය තමා විශේෂයෙන්ම ඉදිරි දින කිහිපය තුළ අඩු වැඩි වෙමින් පවතින්නේ. මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කොළඹ, කළුතර, ගාල්ල, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර තිබූ නායමේ අනතුරු එඟපීම් තව දුරටත් ක්‍රියාත්මකයි. COVID-19 වෛරසය පැතිරීම සාර්ථකව පාලනය කළ රටවල් සිය අතරට ශ්‍රී ලංකාවද පැමිණ ඇති බව ලෝක ප්‍රකට පොප් සංග්‍රහව පවසනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදිත ලයිස්තුවේ දෙවන ස්ථානයට අසල්වාසි ඉන්දියාව පැමිණ ඇත්තේ ගත පුපය 24 තුළ වෛරසය ආසාදිතයන් 90,000 ඉක්මවා ගොස් ඇති පසුබිමකයි. පුරා මෙලෙස COVID-19 වෛරසය මාරාන්තික ලෙස පැතිර යමින් ජීවිත ලක්ෂ ගණනක් බිලි ගන්නා පසුබිමක COVID වෛරසය ආසාදන වී ශ්‍රී ලංකාව තුළ සිදු වූ මරණ 12කට පමණක් සීමා කර ගැනීමට ශ්‍රී ලංකා සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ ඇතුළු වගකිව යුතු බලධාරීන් සමත් වුණා. ඒ නිසි නිරෝධායන නීති රීති නිසි ලෙස අනුගමනය කිරීමේ දැඩි ක්‍රියාමාර්ගයන්ද සමගින් මෙතෙක් රෝගීන් 3100ක් පමණ වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් අතුරින් පුද්ගලයන් 2926 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. ලෝකයේ තුලම පවතින තත්ත්වයේ හැමයේ කොවිඩ් වෛරසයෙන් ආරක්ෂිතම රටවල් 100 අතරට ශ්‍රී ලංකාව 92 වෙනි ස්ථානයට පත්ව තිබෙනවා. ඒ ලෝක ප්‍රකට ෆෝබ්ස් සංග්‍රහ විසින් සිදු කළ අධ්‍යයනයකට අනුවයි. ලොව රටවල් 218කට මෙම වෛරසයේ මාරාන්තික ලෙස පැතිර ගොස් ඇති පසුබිමක ශ්‍රී ලංකාව 92 වෙනි ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකාව කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ගත් ක්‍රියාමාර්ගයන්ද සමගයි.
මේ අතර නුවරඑළියේ හෝටලයක නිරෝධායන වෙමින් සිටි පුත්කලෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. ජීවිතක්ෂයට පත් වූ 56 හැවිරිදි අදාළ පුත්කලයා එක්සත් අරාබි එමිල් රාජ්‍ය සිට දිවයිනට පැමිණ ඇත්තේ පසුගිය 31 වනදායි. පාතික තුවාලයකින් විෂපීජ ශරීරගත වීම හා හෘදයාබාධයක් හේතුවෙන් ඔහු පසුගිය දෙවනදා රෝහල් ගත කර තිබෙනවා. කෙසේ වෙතත් මොහුට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවයි සිදු කළ PCR පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. डाकुट प्रदेश वेकेन पेमिनी मोटर वतेक पुत्कलेकु गेटी विसवी गोस गेंगाकट बैठी अनुतुराक सिदुपति पेनवा කාල් සිට මාපලගම බලාධාවනයේ වූ බස් රථයක පැමිණි මගියෙක් නාකුඩ ප්‍රදේශයෙන් බස් රථයෙන් බැස ඉදිරියට ගමන් කිරීමේදී පිටුපසින් වේගින් පැමිණි මෝටර රථයක ගැටි විසිවී ගොස් ගින්කඟට වැටී තිබෙනවා. එන පයින් ඉස්සරහට ආවා. එනකොට බස් එකක් ආවා අපි ගමන ඉස්සරහට. ඒ එන බස් එකේ ඉස්සරහ ෆුට්බෝඩ් එකකින් මැස්සා. අලු පාට වගේ ටී-ෂර්ට් එකක් අඳගත් එකනේ. වහිනවත් එකම ඒ බස් එකට අනිත් පැත්තෙන් කාර් එකක් ඉස්සර කරා. ඉස්සර කරනවත් එකම මේ අරයාගේ ඇඟේ වැදුනා. වැදුනාම අරයා උඩට ගිහින් උඩට වීතිලෙලා මගේ පැත්තට වැටුණා. අනුතරටපත් මෝටර රථය විදුලි කණුවකද ගැටි මාර්ගයේ පෙරළී ගොස් ඇති අතර රියතුරු තුවාල ලබා උඩුගම රෝහලට ඇතුළත් කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. අනුතරටපත් වී ගින්ගඟට වැටුණු පුද්ගලයා තව दिन प्रवृत्ति नरमी क्लिक कर वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नोट क्लिक करना।